వాక్నెత్త సదమగేందా అందురమ పురుదుకే నా సొందురుమ పారకి యాదున్నా ధరువంసక తెమి తెమి మమ జీవితే ఉవా సదహటే వికియా తరు అందురగిలి నియునా ఉహులా గన్న బెరివు మగే దేసే కదులు అహులా విసికరతే దున్న అసరల్ పరిసమిన్ ఇందువక్ నేర్ సంసార పురుదు కిసిదా నవతిన్న మేలు భంగాన నుమమం మెచ్చర కల్ ఉరేవిది රටීම දරුවන් Tamange වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. චා 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 නා ගැහිල්ල ඕස්ට්‍රේලියන් ක්‍රිකට් නම් ආයේ ක්‍රිකට් හොඳේ. ඩේවිඩ් වෝනා අම්මේ ගැහුවා ගැහුවා ගියා ගියා අතලයි. අන්න ක්‍රිකට් අපේ උම්මන ක්‍රිකට්ද මං ගහන්නේ. ඈ ක්‍රිකට් ගහන්න කොහෙද? ප්‍රැක්ටිස් කරන්නේ නෑනේ. ආ ආ ආ අම්මා මොබල බංකෝ. ඇයකෝ න බලපන් ක්‍රිකට් ක්‍රිකට් ගෙවල් වල කවුරුත් නැති වුණා උඹලා නිකන් අයිතිකාරු වගේනේ ඔව් ඉතින් මේ වෙදී නිකන් අම්බලම් වෙලා අඳින්නේ කාත් කවුරුත් නැහැ අපිවත් ඇවිල්ලා ඉන්න ඕනේ නැත්තම් ඉතින් මේ වසරේදී කුම්බාන්ඩියෝ පෙවේතියෝ උන් ඉතින් වින්ගනවා මේ මේ මොකද මේ කතාව ඒ කතාව උඹලා මේ නමට නෙබම් මැනේජර්කම් කරන්නේ තුට්ටු දෙක නම් ගානට ගන්න මැති මෙලෝ වැඩක් කරන්නේ යකෝ අනුවසා යන්නේ කොහෙද මොනවද කරන්න කියලා හොයලා බලනවද අඩුම ගානේ ප්‍රැක්ටිස් ගියාද කියලා බැලුවද හොයලා බැලුවද නෑ ඌ ගෑනුත් එක වටවටේ ට්‍රිප් යනවා ඉතින් කොහෙද මැච් දිනන්නේ ආම් බලන් ඔස්ට්‍රේලියාව කාවේ ක්‍රිකට් ගහන විදිය එංගලන්තෙ උන් බලන්න ආසයි ඉන්න බලපන් අනුවසා ඔය ටෙස්ට් සීරීස් එකේ එක විකට් එකක්වත් ගන්න නෑ කොහෙද ඉතින් ප්‍රැක්ටිස් කරන්නේ නෑනේ වටවටේ වොන්ද ගහන නිකන් හරි මාව එක්කන් ගිහලා තිබ්බනම් ඌ වෙන්න දෙන්නේ නෑ මං මං හොයලා බලන මොකද කරන්න කියලා හරි හරි බං මිනිසුනාම මේ ක්‍රිකට් ම ගහන්න ඕන කියලා නීතියක් නැහනේ මිනිසුනාම ඔළුව රිලැක්ස් වෙන්න මොනවද කරන්න ඔළුවයි ඔක්කොම රිලැක්ස් කරගන්න කියලා මොකක් හරි කුණ්ඩ වාදයක් අරන් ඇවිල්ලා කියයි අම්මේ මට මේක බඳින්න ඕනේ මොකද්ද මේ මල්ලි කුණ්ඩ වාලයක් පටලවගෙන කියන්නේ මොනවාද අවුනි ඔයගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ දන්නේ උදේ පාන්දර ජැන්ජියට ඇවිගෙන කාසෙල් එකට ඇවිල්ලා මෙලෝ කාර් එකක් වීගෙන නැති ඒ කාෆේල් එකට බලා බලන් ඉඳලා දවල්ට හොඳට කාලා ඊට පස්සේ හවසටත් හොඳට කාලා හෑන්ඩ් බෑග් එකේ කවේ දාගෙන ගෙදර යන්න විතරයි හරි හරි ඉතින් දැන් ඔය දන්නේ නැති එක මොකද්ද කියලා කියන්නකෝ දැනගන්න මල්ලි ඕගොල්ලෝගේ මහ ලොකු මල්ලි කුණ්ඩ වාලයක් ඔලුවේ පටලවගෙන ඉන්නේ කවුද අර සමාධිද ඔය දන්නේ ඔය දන්නේ කුණ්ඩවාලයක් නෙමෙයි නැටිච්චියක් ඉස කුඩිච්චියක් දැන්ටත් ක්‍රිකට් ටීම් එකේ හතරක් එක්ක සම්බන්ධකම් තියෙනවලු මේ මේ මොකද ඔය කියන බලු කතාව බලු කතා නෙමෙයි ඔයි මේ ඇත්ත කතාව මම මේ කියන්නේ මං ජගන් එක කියන්නේ ක්‍රිකට් ප්‍රැක්ටිස් ඒතන කොල්ලෝ මේ කියන කතාව උනේ කොහෙද මුන්ටත් හොඳ පාඩම් මේ එක්කගෙන යන්නේ නැහැ නේද ට්‍රිප් එකක්වත් ඉතින් කියනවා අපි පරිස්සම් කරන් එක්කගෙන යනවා මොකද දනුක මෙයා මේ කියන්නේ ඒ ළමගේ හැම එකක් පේන්නේ නැහැ අනේ මේ දනුකයා මේ කුණ්ඩවාලෙත් කුණ්ඩවාලයක් කියලා මම දැනගත්තේ බැන්දෙන් පස්සේ නෙමෙයිද ගියාංකෝ ඔබ වුණත් හිතුවේ ඔෆිස් බෑග් එකක් කරේ දාගෙන hina වෙලා මෙහෙම මේ යනකොට හරි අහිංසකයි කියලානේ ඈ බැන්දෙන් පස්සේ ඔබ දැනගත්තේ මේක යක්ෂණියෙක් කියලා මෙයා බලන්නකෝ අනේ නේ
කට්ටියම ඇවිල්ලා ඉන්නේ. ලොකුනෝන මං කියනකම් කවුරුත් කරට ගන්න එපා හොඳේ. ඇයි? ඒ මොකද සිස්සර? ඇයි කියන්නේ? හැමෝගෙම වැරදි තියෙනවා. මම ලියාගෙන තියෙන්නේ. ඔක්කොම මං බලබල කියන්නම්. ඇයි? සිස්සර කියන දේ මේ ළමයි ඇහුවේ නැද්ද? ඇහුවා ඇහුවා. යම් තාක් දුරකට හොඳයි. හැබැයි ඉතින් දෝෂ තිබුණා. අනේ මේ සිසිර එක්සෑම් එකට 100 100 ගන්න බෑනේ කටවන් හිටපන්. හරි හරි. දැන් කොහමද උඹලන්ගේ ට්‍රිප් එක? අම්මෝ අම්මේ ගන ෂොක්. නියමයි. හා සට්ට වඩියන්ටි ට්‍රිප් එක නා. අනුවස්ට තමයි ඉතින් පින්. අයියෝ කොමකටද බා? මට නෙමෙයි ලිහිණට තමයි තෑන්ක් කරන්න ඕනේ. ඒක නෙමෙයි බා මේ ඔක්කොමකින් පට්ට වඩියක් වෙන්නේ නේද බා? අයියෝ යාර එහෙම නෑ බා. ඇතරයලා හරි ආදරෙන් අපි පිළිගත්තා. සතුටු නැනේ ගොඩ. හරි හරි. කොහොම වුණත් කමක් නැහැ. ඕගොල්ලන් කියපු විදියට ගිහිල්ලා හොඳට එන්ජොයි කරලා පරිස්සමෙන් ආවනේ. ඒ ඇති. මම නැත්තම් කොරයි. ඒ මොකෝ? මං කියන්නම්කෝ පස්සේ එමින් එමින්. හරි. ඔගොල්ලෝ ඉන්නකෝ. මං ඔයගලන්ට තේ හදාගෙන ඉන්න. අනේ බෑ ආන්ටි. අපි කට්ටි යනකම මගෙන් තේ බීලා ආවේ. ඔව් ආන්ටි. මේ නංගිලා ටිකත් වාහනේම නිදි. දැන් අම්මලත් බලාගෙන ඉඳි. අපි දැන් යමුනේ මචං. මේ මන්නම් කෝල් එකක්වත් දුන්නේ නෑ බා. ඒ මොකදයි? අනේ බං එන දවස ආනවනේ. ඉතින් අනේ එහෙම තමයි අම්මල ළමයි ගැන හොයනවනේ ආදරයටද හොයන්නේ. එහෙමද සමාවි? එහෙම තමයි. හරි මේ කොමරේ නම් අපි දැන් යමුනේ. යම් මචං අපේ අම්මලත් බලන් ඇති අපි යමු. අනුහස් පුතා අම්මට කෝල් කරේ නැද්ද? කෝල් කරා ආන්ටි. අපි ගැන මුකුත් කිව්වේ නැද්ද? නෑ. හරි. ඔයා ගෙදර යන්නකෝ. අම්මා කියයි. ඇයි? මේ මචල් අපි යන්නේ. අපි එන යමු නේද? අපි යන්න ආන්ටි. හොඳයි පුතේ. තෙරුවන් සරණයි. ගල පාරෙන් යන හරි සරිගම පදල්ලා අපි අපකට දබුරු සෙල්ලම් කන්ද තැම්පස්යෙන් පල්ලා මද පවරට මදි රතු සරුවත් බිබි ඇස්ලාවට පියන් අපියන් වේ දුන්නක් නවන් යානව කදන් පර වෙන සුර ලොව සෙයන් තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැක ගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක් රානි සඳුන් ජස්මින් සහ විටමින් ඊ සමගින් අරුඩ ඇදුවද මයික්ටද අර කුසියට ලබන්නේ කේක් කකා මුළු ෆ්‍රිජ් එකම අදිනවා දනක පුදුම කරදරයක් මට තියෙන්නේ. කරදරේ කරදරේ කියන්න එපා. ඔකට ඉතින් මේ ගෙදර උගේ වගේ තමයි. අපිත් එක්කනේ පොඩි කයින්දන් ඇදුනේ. එක හරි. මලනේ කියන කතා බලන්නකො මට නම් තරහ යනවා හොඳේ. ඔයත් ඉතින් මේ අදී යෝගේ කතා යව වගේ. ඒක ඇත්ත. අර බොරු නේද සමාධි ගැන කියන්නේ. බලන්නෝ කියන කට කැඩිච්ච කතා ටික බොරු බොරු ඕක හදන්න සමාදි දැන් ඕක ඔය ට්‍රිප් එක ඇද්දි කපලා ගියානේ ඒකයි තාම ඉවරයක් නැහැ අනුහස්සත් පරිසමෙන් ඉන්න කියන්න ඕනි යන්නේ ඔය අපිට කියන වගේ තැන් තැන් වලත් ඔවා ගිහින් කිව්ව මලිට කොච්චර ලැජ්ජයිද බලන්නකෝ නෑ නෑ ඕක අපිත් එක්ක කටමැද දෙලිව්වට තැන් තැන් වල ගිහලා කියන්නේ මේ ඇත්තටම අනුහස්ගේ සමාධි ගිය අතර සම්බන්ධයක් තියෙනව නේද? ඔවට එහෙම කියලා තිනේ. මටයි නෑ කියලා නෑ. කියලා නැතුණාට තින් දැනෙලවත් ඇතිනේ. එහෙම ලොකු වර දැන්න නෑ. ඒ උනාට අර මයික් කිව්වා වගේ ඒ ළමයාත් එක්ක යන්න ඕනි හින්දා ඔය ට්‍රිප් එක ගියත් දන්න අනුහස්. ඒකනි අපිට හරියට කියන්න බෑනේ. දන්නේ නැහැ. දනුක
ඔයාමට බොරු කියන්න ලෑස් වෙන්න එපා හරිද? මොකද මම මේ නන්දර කියයි කියලාද ඔයාමට බොරු කියන්න ලෑස් වෙන්නේ? එහෙම දෙයක් නෑනේ. ගහනවා හරිද? හරිදී. දැන් මම දන්නේ නැති දේ දන්නේ නෑනේ. දැන් මොකද කරන්න කියන්නේ? දන්නේ නැත්නම්. මං හොවා ගන්නම්කෝ. හොවාගත්තම බලමු. අරුණි මේ ගෙනියන්න. මේ සමාධි මිස්. ඔයා ඇයි අර මිස් ගාවින් හෙල්ලෙන්නේ නැතුවම හිටි? කවුද? කවුද අනේ අර ගමේ හිටියේ මිස් කෙනෙක් කවුද? ආනේ ලිහිණි මිස්ද? ආන්නෝ. අපේනේ හොඳ යාළුවෝ වුණානේ. ඒ මිස්ව කලින් දන්නවද සමාධි මිස්? අපොයෝ. ඒ කියන්නේ මේවා අනුහස් මහත්තයත් එක්ක කලින් එහෙ ගිහින් තියනවද? පිස්සුද බං? මොනවද මේ කියන්නේ? අනුහස් අයලා ගෙදර යන ඉතරම ගේනවා. එහෙම. අම්මා. උදේ ඉඳන් වැඩ කරලා කකුල් දෙක රිදෙනවා පුතේ හිටගෙනමනේ හිටියේ. ඉන්න ලුකුනෝන මං කකුල් දෙමිරි කන්නේ. අනේ මේ. එපා. කකුල් මිරි කන්න. ඇයි? නැජ්ජනට පිරිමි ළමයිට කියලා මේ කකුල් මිරි කන්න. අනේ මේ ඉන්න ලුකුනෝන ඔයා මගේ අම්මා වගේනේ. කකුල් මිරිකුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. ඔහොම ඉන්නානේ කකුල් ටික. මේ. ඕන්නේ. එපා සිසිර දැන් අම්මා කිව්වනේ. අම්මා කැමති නැහැ එහෙම කරගන්න. අම්මා පිරිමි ළමයට හරියට ගරු කරනවනේ. අයියෝ ලුකුනෝන. මේක ඇරිලා යයි පුතේ. මම රෑට මසාජ් එකක් දාන්නම් අම්මා. සිසිර. සතුටුද ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා? හොඳට එන්ජොයි කරාද? සතුටුයි කියන්නේ ලුකුනෝන. ඉතින් අර හිතේ නිදහසක් තිබ්බේ නෑ අප්පා ඒකනේ උනේ. ඒ මොකෝ ඒ? නෑ ඉතින් මේකනේ ලුකුනෝන. මෙයාලේ කෑම බීම ගැන බලන්න ඕනේ. ආරක්ෂාව ගැන බලන්න ඕනේ. ලොකුනෝන ඉතින් මටනේ වගකීම දුන්නේ. ඉතින් මම ඒක කරා. අම්මේ මුගේ බොරු. ඒ මොකද්ද දැන් බොරු? දවසම පේන්න හිටියේ නෑ අම්මේ. සමාධි මිස්. ඒ මොකද? එහෙ හිටියා නෑ අම්මේ අර ලොකු අප්පා කියලා කෙනෙක් ලිහිණිගේ මාමා කෙනෙක්. මාමා නෙවෙයි යන්නේ ලොකු අප්පා කියන්නේ ඒ ලිහිණිලාගේ තාත්තගේ අයියා. දන්නෙත් නෑ මෙයා. හරි එයත් එක මෙයා මේ දවසක් අර කිතුල් රබ් පෙරන්න ගිහිල්ලා බිල වැටලා හිටියා. අනේ සිසිර. මේකනේ ලකුණෝනා. දැන් කට්ටිය බොණ්ඩ හදනකොට මම වගකීමක් තියෙන රස පරීක්ෂක කෙනෙක් විදිහට මම පොඩ්ඩක් ෂොට් එකක් ඉතින් දාලා බැලුවා. ඒකයි උනේ. ඉතින් එක දෙක වුණා, දෙක තුන වුණා, තුන හතර වෙලා හතර. නා හතර ගාත දැම්මා ඊට පස්සේ. හරි. ආගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. TFM මගේ 78%ට වඩා වැඩි කැලින් බේබී. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබී සබන්. SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. හලෝ. නංගි, මම මේ ජගන් අයියා. අපේ මේ කාලෙකින් අපිව මතක් කරලා තියෙන්නේ.
ඇයි මං ඔයාට ටෙක්ස්ට් කරේ? අනිත් එක පීයේ තමයි ආවේ. මං උදේම ආවා. ඔයා එතන හිටියේ නෑනේ. එතන කිව්වේ? සාමාන්‍යයෙන් ඔයා ප්‍රැක්ටිස් යනකොට අපි හම්බ වෙන තැන. අනේ අයියේ මං තාම ගෙදරනේ. අද පොඩ්ඩක් පරක්කු වුණානේ. එහෙමද? එහෙනම් මම මේ අතන අර දිග තාප්පයක් තියෙන්නේ එතන ඉන්නේ. ඇයි එතන ඉන්නේ? නෑ ඉතින් ඔයාව ප්‍රැක්ටිස් ගිහින් ඇරලා වන්ද. අනේ අයියේ කරදර වෙන්න එපා. ඔයාටත් ප්‍රැක්ටිස් තියෙනවනේ. ඔයා ප්‍රැක්ටිස් යන්න. මං හිමින් එන්නම්. අද අම්මට පොඩ්ඩක් උදේ අසනීප වුණානේ. ඇයි අපි අම්මව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් කියලා බලමුද? නෑ අයියේ. අම්මා ඉතින් දිගින් දිගටම බෙහෙත් ගන්නවනේ. ටිකක් වෙලා හිටියාම හරියයි. අම්මර මොකද්ද නංගේ ඇත්තම තියෙන්නේ? අම්මා අසනීපයි කියලා කිව්වට මට ඒ ගැන අහන්න බැරි වුණානේ. අම්මට ඉතින් එක එක ලෙඩ ගොඩක් තියෙනවා අයියේ. අපි ඒ ගැන පස්සේ කතා කරමුකෝ. අනිත් එක ඉතින් ඒ හැමදේම අයියට කියන්න නිකන් මොකක්ද වගේ. ඇයි? අයියා ඉතින් අපිට හුඟක් උදව් කරනවානේ. ඉතින් තවත් කරදර මොකටද ඔළුවට දෙන්නේ? අයියෝ නංගි. එහෙම හිතන්න එපා. අනිත් එක මාව පිට කෙනෙක් වගේ හිතන්න එපා. අනේ නෑ නෑ එහෙම හිතන්නේ නෑ. හරි හරි. ඔයා එන්නකෝ. මම ඔයා එනකම් බලන් ඉන්නවා. ඔයා ආවේ නැත්තම් මං ගෙදරට එනවා. හරිද? අනේ නෑ නෑ අයියේ. අයියේ එන්න ඕනේ මම ඉක්මනට එන්න. හරි. ඒ කැටිකල පෝෂණය දැන් එක සෙරි ගෲප අඳුනක. Horizon Campus 2024 Intake 2. Register now. Login mage ruwatte ruchaya. Hari hari amme. Ekata kaman naha ithi. Appachi. Mokada divime? Divime amme. Ambo. Seen? ආදරයට දාපුවනේ බබා. කොහොමද දියෝ? එක්කම දුන්නේ. කපටි කම.